ගුරුවරිය තමන්ගේ පන්තියේ සිසුන්ට මෙන්න මේ වගේ කතාවක් කියනවා. ගිලියන නැවකින් තරුණ විවාහක යුවලක් අමාරුවෙන් ජීවිත බේරගන්නවා. ඉතින් එයාල ලංවෙනවා ජීවිතආරක්ෂක බෝට්තු තියෙන තෑනට හැබැයි ඒ වෙද්දි ක්‍රාත්මක වෙමින් තිබ්බේ අවසාන ජීවිතතාආරක්ෂක බෝට්ටුව. මෙන්න මේ වෙලාවේ මේ දෙන්නට සිද්ධ වෙනවා ඉතාමත් දැඩි තීරණයක් ගන්න. මොකද ජීවිතආරක්ෂක බෝට්ටුවේ තිබ්බේ එක්ක මේකා ආසනයක් විතරයි. එතින් සැමියයා තිිකවෙලාවක් නිහඬව තමන්ගේ බිරිඳ දෙස බලාගෙනින්ඳලා බිරිඳගේ නළල සිපගෙන ගිලීයන නැවේ පැත්තකින් තමන්ගේ බිරිඳවතියලා අර එක ආසනයක් තියන ජීවිතාරක්ෂක බෝට්ටුවට ඉක්මනින් නගත්තා ඉතින් අන්න ඒ වෙලාවේ තමන්ව දාලයන සැමියට මෙන්න මේ බිරිඳ කෑගහලයාමක් පැවසුවා එතින් බිරිඳට සිද්ධ වනාා තමන්ගේ දයිවයට අනුව මේ ගිලියයන නැවත් එක්කම මුහුදු පතුළට යන්න. මේ කතාව කියාගෙන යන ගරුවරිය කත්තාව මදකට නතර කරලා තමන්ගේ පන්තියේ සිසුන්ගෙන් ඇහුවා ඒ බෙරිද බෝට්ටුවට නගිද්දි සමියට මොකක් කියලා කෑගහන්න තිද කියලා. ඉතින් ළමයි එක්ක පිළිතුරු දුන්න. බං ඔබට වෛර කරනවා මං ඔබට සාප කරනවා ඔබ වගේ කෙනෙක්ව විශ්වාස කරන මංහරි මෝඩයි ඔන්න ඔයවගේ පිළිතර දුන්න. හැබැයි ඔය එක්කම ටීචගේ ඇහැ ගැටෙනවා පන්තියේ නිහඩව කොනකට වෙලා එන්න දරුව එක්දිහා. ඉතින් ගුරුවරිය? අන්නේ දරුවටත් කතා කරලා මේ පැනේ මැහුව ඒ දරුවගෙනුත්. ඒ බිරිද මොකක්දදේ සැමියට කිව්ව කියලා. අන්නේ වෙලාවේමින් නිහඳවහිටේ දරුව කිව්වා? අපේ දරුව හොඳින් රැක බලාගන්න කියලා හැ කියන්න නැති කියලා ඉතින් ටීචගේ ඇස්තික උඩගියා තිීච ඇහවා පුතේ ඔබ කලින් මේ කතාාවවාහල තියෙනමද කියලා ඉතින් මේ දරුව කිව්වා නැහැ ටීච මම්මින් පෙරදිී කිසිම දවසක මේ කතාාවහලා නැහැ හැබැයි මගේ අම්මම අයදදිීත් මගේ තාත්තට කියල තිබ්බේ අපේ දරුවබ හොඳින් බලාගන්න කියලා අන්න ඒ නිසා මම අනුමාන කරා ඒ බිරිඳත් ඒදේම කියන්න නැති කියලා ඔහු! ඒ කතාව නිවැරදී පුතේ එහෙම කියලා ීචායි කතාව කියන්න පටන්ගත්තා ඉතින් ඊට පස්සේ මේ නැවත් ගෙලුනෑම් පස්සේ තාත්තෙනවා තමන්ගි නිවසට ඇවිල්ලා මේ ආදරණීිය දියනියව ආතරෙන් පලාගන්නවා ඔහොම කාලයක් යැනවා ඔහොම කාලයක් වස්සර ගානක් ගෙවිලයනවා වසර ගානක් ගෙවීගයයිම් පස්සේ මේ තාත්තත් මිය යනවා ඒ කියන්නේ මේ චූටි දියනිය ලොකු වෙලා අවුරුදු ගානක් ගිහිල්ල තමන්ගේ අම්ම වගේම තාත්තත් මහළවෙලා ියයනවා තමන්ගේ තාත්තත් මියගියයිෙන් පසුව දවසක් මේ දියනිය පරණ කැබිනැට්ටිකේ තියෙන බඩ වස්කරන්න පටන්ගන්නවා ඔන්න ඔොතෙන්දි මේ දියනයට තමන්ගේ අම්මගේ පරණ දිනපොතක් හම්බවෙනවා. අන්නේ දිනපොත මේ දියනිය කියවන්න පටන්ගන්නවා. ඉතින් මේ දිනපොතේ තියෙන්නේ අති සෝචනීය කතාවක් තමන්ගේ අම්ම විස්සින් ලියපු අති සෝචනීයම කතාව. එතින් මෙන්න මේ දිනපොතේ ලියවී තිබ්බා අම්ම සහ තාත්තා මේ නැවේ චාරිකාව යන කාලය අතරතුර අම්මට පිළිකාවක් තිබූ බවත් ඒ කාලය අතරතුර අම්මට ජීවත්වෙන්න තිබ්බේ ඉතාමත් කෙටිකාලයක් බවත්. ඉතින් මෙන්න මේ දියනිය තේරුම්ගත්තා තමන්ගේ දෙරියමව මගේ පියාව බේරගෙන සීතල මුහුදු පතුලට තමන්ගේ ජීවිතේම සැඟව්ුව බවට. ඉතින් දිනපොත දිගදම කියවගෙන යන මේ දියණයට හමුවුණා ඒ දිනපොතේම අවසාන පිටවෙෙහි තමන්ගේ පියාගේ අත්තකරින් පියාවිසින් ලියල තිබ්බ, එදාඒ අඳුරු රාත්‍රියයේ ඔබත් සමගම මටත් මුහුදු පතුල සිපගන්නට තිබුණ නම් කියලා. ඉතින් ඇත්තටම මේ කතාව හගෙනයක්්දි. ඔබ හිතුව මොකක්ද. මේ සැමියා එහෙම නැත්තම් මේ තාත්තා මේ බිරිඳට මංචාවක් කරා කියද. නැහැ. ඇත්තටම මේ තාත්ත දැනගින්දලා තියෙනවා? තමන්ගේ බිරිඳට මෙහම පිළිකාවක් තියෙනවා ඇයට ජීවත්වන්න තියෙන්නේ කැටිම කෙටි කාලයක් විතරයි. එත්දා ඒ සැමිය ඒතීරණය ගන්නෙ නැතුව තමන්ගේ බිරිඳව ජීවතුන් අතර තියන්න ඕන නිසා ඒ ජීවිතතාආරක්ෂක බෝට්ටුවට දැම්මනං අනි වාරෙම්ම තමන්ගේ දියනී අනාත වෙනවා තමන්ගේ දියනයටට අම්මත් නැතිවෙනවා තාත්ත් නැතිවෙනවා. ඉතින් ඔහු ඒවෙලාවේ බුද්ධියෙන් ක්‍රියාත්මකවුණා බුද්ධියෙන් හිතාබල්ල වැඩකරා. ඇත්තටම අපි කෙනෙක් දිහා බලලා මොකක්හරි සිද්ධිය අද්දිහා බලලා මත්තුපිටින් තමයි තේරුම් ගන්නේ ආ මේ කතාව මෙහෙම වෙන්න ඇති මේක මෙහම වෙන්න ඇති මේයා මෙහෙම වෙන්න තිාරය මෙහෙම වෙන්න නැති ඇත්තට මෙහෙම නිමේ ඇත්ත තමන්ගේ පැත්ත සහ ඒයාගේ පැත්ත කියලා තුං ආකාරයක් තියෙනවා ඉතින් මේ හැම පැත්තකින්ම හිතන්න ඕන ෂනිික තීරණ ගන්නවට ඩා බුද්ධියෙන් තීරණ ගන්නක තමයි ගොඩක්ම වටින්නේ මොකද මේ තාත්ත කරපු දේ හරි. දුකෙන් තමයි තාත්තක වේදනාව මේ දිනපොතේ අවසාන්ට ලියල තියෙනවා තමන්ගේ බිරිඳව දාලෙන්න්න වනා තාත්ත සතුටින්ංාාව නැහැ. ඒ වේදනාව තියෙනවා. හැබැයි ඊට වඩ ඒ තාත්තට බේදනාවක් දැනෙනවා? ඒදා අම්මව ේරලව්න මොකද තා දවස් දෙකතුනකින් අම්ම නැතිවෙනවා. තමන්ගේ පුංචිදුව මේ රට්ටේ මේ ලෝකය අනාත්ත වෙනවා. අන්න ඒ හේතුව තමයි, තාත්ත හැඟිම්බලට වහල් නොවී මෙන්න මේ තීරණය ගත්තේ. ඉතින් ඇත්තටම මත්තුපිටින් දෙයක් බලලා තීරණය කරන්න එපා කවදාවත්ම. ෂනික තීරණ ගන්නයන් එපා මතුපිටින් බලල තීරණගන්නවට වඩා බුද්ධියෙන් හිතල තීරණ ගන්නකොඩ අපේ ජීවිතේ ගොඩක් සාර්ථක වෙනවා. සමහරදේවල් අපිට දරාගන්න බැරිතැන් තියෙනවා. ඒත් අමාරුවෙන් හරි සමහරදේවල් අපිට දරාගන්න වෙනවා. දරාගැනීම කියල කියන්නේෙත් එක්තරාවිදිියක දරාගැනීම.